අයිබුවන් මගේ පුංචි යාළුවනේ, ඔන්න නිමාඩු කාලේ. අද මම ඔයාගේ ගෙදරට ආවේ ඔයා වගේ පුංචි ගෑනු ළමයෙක් ගැන ලස්සනම ලස්සන කතාවක් ඔයාට කියලා දෙන්න. හරි, එහෙනම් දැන් ඔයාගේ ඔක්කොම වැඩ නතර කරලා හොඳට හරිබරි ගිහිල්ලා හැම වාඩි වෙලා හිත මේ වීඩියෝ එකේම තියාගෙන එහෙනම් හොඳට අහගෙන ඉන්න ඕනේ. හොඳයි දුවේ පුති, මේ පාඩම අවසානයේ මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න නම් ඔයා වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව මේ පාඩමට විතරක්ම හිත යොමු කරන්න ඕනේ. ඉතින් දුවේ පුතේ, ඔන්න අපේ ලංකාවේ දකුණු පළාතේ ගින්තොට කියලා ගමක් තිබුණා. ඉතින් මේ ගම හරිම ලස්සන ගමක්. මේ ගමේ මල් පළතුරු වලින් පිරීලා තිබුණ ගස් කොළන් ගොඩක් තිබුණා. ඒ වගේම සීතල හුළඟ හමාගෙන යන වෙල් ආයවල්, ඒ වගේම ඇලදොලවල් මේ ගමේ ලස්සන තව තවත් වැඩි කළා. ඉතින් මම කියපු අර පුංචි ගෑනු ළමයා, මේ ගෑනු ළමයා ටිකක් වෙනස් විදිහේ කෙනෙක්. එයා හැම වෙලාවෙම සිහින දකිමින් තමයි ඉන්නේ. එයාගේ අම්මා තාත්තා, ලොකු අම්මා මේ සිහිනවල හිටියා. ඒ වගේම ගමේ අසල්වැසියෝ, වැඩිහිටියෝ, නෑදෑයෝ, යාළුවෝ ඔක්කොම අය මේ සිහිනවල ජීවත් වුණා. ඒ විතරක් නෙමෙයි, පණ ඇති පණ නැති මේ හැම දෙයක්ම මේ ගෑනු ළමයාට සිහිනයක්ම තමයි. සැබෑ ලෝකේ දකින අය, ඒ වගේම එය දකින හැම දෙයක්ම එයාට සිහිනයක් වගේ එයා මතක තියාගත්තා. ඒ වගේම මෙයාගේ ගෙදර වත්ත කෙළවරේ පොඩි උස කඳු ගැටයක් තිබුණා. ඉතින් මේ කඳු ගැටේ උඩ ලොකු පොල් මුලක් තිබුණා. ඉතින් මෙන්න මේ පොල් මුල තමයි මෙයාගේ රාජධානිය වුණේ. ඒ කියන්නේ එයා හැම වෙලාවෙම හිටියේ මෙන්න මේ පොල් මුල උඩට වෙලා. ඉතින් මෙතන ඉඳලා තමයි එයා ගොඩක් වෙලාවට සිහින මවන්නේ. දිව්‍ය ලෝකේ ගැන, ඒ වගේම සිරිපාදි ගැන, ඉස්කෝලේ ගැන, ඒ වගේම මගුල් ගෙවල් ගැන, නෑදෑ ගෙවල් ගැන, මෙන්න මේ වගේ දේවල් ගැන එයා නිතරම සිහින මැව්වා. ඉතින් යාළුවනේ, මේ පුංචි ගෑනු ළමයාට ගොඩක් ආදරය කරන කෙනෙක් මේ ගෙදර හිටියා. එයා තමයි මේ ගෑනු ළමයාගේ ලොකු අම්මා. ලොකු අම්මා තමයි මේ පුංචි ළමයාගේ වීරවරිය. මෙයා ලොකු අම්මත් එක්ක පන් නෙලන්න ගිය හැටිත්, ඒ වගේම පන්වලට සායම් දාලා ලොකු අම්මා පැදුරු වියන ගමන් කියන හරිම රසවත් කතා අහගෙන ඉන්නත් එයා පුරුදු වෙලා හිටියා. ඉතින් ලොකු අම්මා පොල් එලි තලලා, කොහු ඇරගෙන ගෙනල්ලා, මිදුලේ වේලෙන්න දාලා තියෙනකොට මේ පුංචි ළමයා හරිම ආසාවෙන් අර වේලුණු කොහු ගොඩේ පූස් පැටියෙක් වගේ දැඟලුවා. ඉතින් මේ විදිහට හරිම සතුටින් තමයි මේ ළමයාගේ කාලය ගත වෙලා ගියේ. ඉතින් යාළුවනේ, මෙහෙම ඉන්න අතරේ එක අවුරුද්දක සිංහල අලුත් අවුරුද්ද උදා වුණා. ඉතින් සිංහල අලුත් අවුරුද්දට ඔයාලා දන්නවනේ, හැම ගයක්ම තින්ත ගාලා නේද සුද්ධ පවිත්‍ර කරලා ලස්සන කරනවනේ. ඉතින් මේ ළමයාගේ තාත්තා එයාගේ ගෙදර සාලේ ලා කොළපාට තින්ත ගාලා ලස්සන කරලා තිබුණා. ඉතින් එක දවසක් මේ පුංචි ළමයා මොකක්ද දන්නවද කළේ? මෙයා අඟුරු කෑල්ලක් අරගෙන අර අලුතින් ලස්සනට තින්ත ගාලා තිබුණු ගෙදර සාලේ බිත්තියේ මෙයා නිදහසේ චිත්‍රයක් ඇඳා. ඉතින් මේ චිත්‍රය දැකලා තාත්තා එයාට දොස් කීවේ නැහැ. තාත්තා මේ චූටි දෝණිව වඩාගෙන මූණ ඉඹලා ලස්සන චිත්‍රයක් කියලා ඒක ගොඩාක් අගේ කළා. ඊට පස්සේ එයා තව තවත් චිත්‍රය ඇඳා. එයා අර මුලදි මවපු සිහින එයා චිත්‍රයට නගන්න පටන් ගත්තා. ඒ වගේම එයා දැකපු සිහින, එයා සිහින වලින් එයා කතන්දර ලියන්නත් පටන් ගත්තා. ඉතින් යාළුවනේ, මෙන්න මේ විදිහට මේ සිහින මවපු මේ පුංචි දැරිය වෙන කවුරුවත් නෙමෙයි, ඒ තමයි ඔයාලා දන්න සිබිල් වෙත්ත සිංහ නැන්දා. හොඳයි යාළුවනේ, ඔන්න එහෙනම් අද මම ඔයාලව මට ඕන කරන තැනට ඉක්කරගෙන ආවා. ඉතින් ඊට පස්සේ කාලේ එයා අර පුංචි දවස්වල දැකපු සිහින, එයා පුංචි කාලේ ඉඳලා මවපු සිහින තේමා කරගෙන ගොඩාක් පොත් ලිව්වා. දුවන රැවුල, ඒ වගේම වෙසක් පහන, උඩගිය බබා, ඒ වගේම පුලුන් බබා, කැවුම් යෝධයා, මැටි ගෙදර ළමයි, සූත්‍ර පුංචා, රතුකාර් පොඩ්ඩා, මෙන්න මේ වගේ එයා ගොඩාක් ළමා පොත් ලියලා තියෙනවා. එයා ලියපු
පොත් ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය කළා. සිබිල් නැන්ද ලියපු කුඩහොරා පොත අන්තර්ජාතික සම්මාන රැසක් දිනාගත්තා. ඒක ජපානයේ හොඳම ළමා කතාව ලෙසත් තෝරාගත්තා. එයාගේ පොත් කියවපු පිටරටවල හිටපු අය ගොඩාක් මේ සිබිල් නැන්දට ආදරය කළා. මේ පොත් නිසා ජාත්‍යන්තර වශයෙන් අපේ රටට ලොකු කීර්තියකුත් ලැබුණා. සිබිල් නැන්දට තිබුණ යාළුවනේ අමුතුම චිත්‍ර ශෛලියක්. ශෛලියක් කියලා කියන්නේ චිත්‍ර අඳින විදිහක්. ඉතින් මෙයාගේ චිත්‍ර අනිත් අයගේ චිත්‍රවලට වැඩිය ලොකු වෙනසක් තිබුණා. සිබිල් නැන්දා පුංචි කාලේ මවපු ලස්සන සිහින ලෝකවල සුන්දරත්වය අපිටත් අත්විඳින්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් ඒ සිබිල් නැන්දා අත්විඳපු ඒ සුන්දර සිහින ලෝකවල ඇවිදින්න ඔයාටත් පුළුවන්. හැබැයි එහෙමනම් ඔයාත් මේ සිබිල් නැන්දා කියවපු පොත් කියවන්න ඕනේ. හරිද? හොඳයි, ඔන්න ඔයාට මේ වගේ වැඩක් කරන්න පුළුවන්. දැන් ඔයාගේ මේ අවුරුද්දේ උපන්දින එනවන නේද? දැන් පහුවෙලා තියෙන්නත් පුළුවන්, ඉස්සරහට එන්නත් පුළුවන්. ඉතින් එහෙමනම් ඔන්න මේ පාර උපන්දිනේට ඔයාට අම්මට හරි තාත්තට හරි කියලා සිබිල් නැන්දගේ පොතක් අරන් දෙන්න කියලා කියන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, හතර ශ්‍රේණියේ සිංහල කියවීම පොතේ දෙවන පාඩම සිහිනමැවූ සිත්තරිය පාඩම තුලින් විභාගෙට ඔයාගේ අවබෝධය පිළිබඳ කුසලතාවය මනිනවා. ඉතින් ඔයාලා මේ පාඩම නිශ්ශබ්දව හොඳට කියවලා තේරුම් ගන්න ඕනේ. දැන් ඔන්න දැන් තුනේ ඉන්න දුවලා පුතාලත් හතරේ සිංහල කියවීම පොත හොයාගෙන මේ පාඩම කියවලා බලන්න ඕනේ. ඒ වගේම මේ නිමාඩු කාලේ සිබිල් නැන්දාගේ එක පොතක් හරි කියවන්නත් මතක තියාගන්න ඕනේ. හොඳයි යාළුවනි, මේ පාඩමෙන් අපිට ප්‍රාණවාචී අප්‍රාණවාචී පද පිළිබඳවත් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා දැනටමත් දන්නවන්නේ නේද ප්‍රාණවාචී කියන්නේ මොනවද කියලා? ඔව් නේද? ඔන්න අපි මතක් කරගමුකෝ. එහෙමනම් මතක තියාගන්න ඕනේ, ප්‍රාණවාචී කියන්නේ පණ තියෙන දේවල් නේද? අප්‍රාණවාචී කියන්නේ පණ නැති දේවල්. ඔව්, හරි පැහැදිලි නේද? ඔයාල ලේසි, ඔයා දන්නවන්නේ නේද? හොඳයි, එහෙමනම් මෙන්න මේ රවුම ඇතුලේ තියෙන වචන පහත තියෙන වගුවේ දාලා ඔයාට මේ වචන ප්‍රාණවාචී අප්‍රාණවාචී කියලා ගොඩවල් දෙකකට වෙන් කරන්න පුළුවන්ද බලන්නකෝ. ඒ වගේම මේ පාඩමෙන් ඔයාගේ අවබෝධය පිළිබඳ කුසලතාවය මනිනවා නේද? ඉතින් මෙන්න මේ ප්‍රශ්නවලටත් ඔයාට උත්තර කියන්න පුළුවන්ද කියලා බලන්නකෝ. හොඳයි දුවේ පුතේ, ඔයාලා දන්නවනේ දැන් ඔයාලට වාර විභාගය එනවා, ඒ වගේම ශිෂ්‍යත් විභාගය එනවා නේද? ඒ වාර විභාගයටත් ඒ වගේම ශිෂ්‍යත් විභාගයටත් ඔයාලට මේ පාඩමෙන් එනවා නම් එන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මේ බලන්නකෝ, මේ ඡේදය කියවලා ඊට යටින් අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්ද කියලා බලන්න ඔයා. හොඳයි යාළුවනේ, එහෙමනම් ඔන්න ඊළඟ පාඩමත් අරගෙන පොත් කුරුල්ලෙක් වගේ මම ඔයාලගේ ගෙදරට පියාඹගෙන එනවා. ඉතින් අපේ චැනල් එක ගැන ඔයාගේ හොඳම යාළුවටත් කියන්න එහෙනම්. හරි හරි, එහෙමනම් මම ගිහිල්ලා එන්නම්. මගේ පුංචි යාළුව ඔක්කොටම සුබ දවසක් වේවා. ආමි, මාඩු කාලේ සිබිල් නැන්දගේ එක පොතක් හරි කියවන්න අමතක කරන්න එපා හොඳේ.